බේත්විදලා එස් ඔපරේෂන් බේත්විදලා කවදාවත් නැතු මිනිස්සු මැරලා ගියා. එතකොට ආට් පේෂන්ට්ස්ලා මැරලා ගියා. බබේ කම්පැනි කෙනෙක් මැරලා ගියා. තව දොස්තර මහත්තයෙක් කිඩ්නි එකක් අයින් කරනවා කියලා දෙකක් අයින් කරලා ඒක ලොකු ප්‍රශ්න කොටකට මුහුණ දෙලා තිනවා. දැන් ජනතාව ලොකු බියකට පත් වෙලා තිනවා. මොකද මේ දොස්තර මහත්තයාගේ බේත් ගන්නත් බයයි. දැන් මා ළඟදී ලෙඩෙකුට ටෙටනස් ටොක්සයිට් එක දෙන්න ගියා. මහත්තයා එපා කියලා කිව්වා. මේ ඉන්ජෙක්ෂන් නේ මාතුරු විදින්න යන්නේ. මේක මොකද්ද කියලා අපි දන්නේ නැහැ මහත්තයා කියලා කිව්වා. ඉන්ජෙක්ෂන් විදින්න මම මේක ඇදී භයානක තත්ත්වේ. මොකද දැන් එන්න නැත දෙන්න ඕනේ වෛරස් ෆීවර් වලට ඔය ඉන්ෆෙක්ෂන් සරේමේ තිනවා නම් ඉන්ෆෙක්ෂන් වලට අනිවාර්ය ඉන්ජෙක්ෂන්ස් IVs දෙන්න ඕනේ. ඒ අවස්ථාවේදී මිනිස්සු ඒක කැමැත්තෙන් ගත්ත නැත්නම් ජීවිත දක්වා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ජනතාවත් ඕක Tamanට බේතක් විදිනවා නේද? ඕක දැන් හැමදේ විදිහම එහෙම සැක කරන්න එපා. මොකද බේතක් විදිනකොට ඒක සාමාන්‍ය විටමින් ඉන්ජෙක්ෂන් තියෙනවා. හොඳේවා තියෙනවා. ඒවා බලලා දොස්තර මහත්තයෙන් අහන්න මේක මොනවට විදින්නේ? මේක සීරියස් එකක්ද? ඒ වගේ දැන් ඔය ලොකු සර්ජරි වලට ඒවම ඒවා තියෙනවා තමයි භයානක තත්ති දිනේ. නමුත් මේක මෙච්චර කාලේ සිද්ධ වෙද්දී ඔය S ඔපරේෂන් එකේ බේත් විදලා ඒක ඉරුවැටෙන්ඩ වදලා ඒක මෙරුණා කියනත් ලොකු ප්‍රශ්නයක් ඒක. ඉතින් කවදාවත් සිද්ධ අවුරුදු ගානකට සිද්ධ වුනේ නැති දෙයක්. මේක ඇත්තටම වෙලා තියෙන්නේ දැන් ගොඩාක් ඉන්දියාවෙන් ගේන බේත් වල. අපි ඇත්ත කියන්න ඕනේ මොකද ඉන්දියාවේ ගොඩාක් ක්වොලිටීස් අඩුයි කියලා තමයි කියන්න ඕනේ. ඉන්දියාවේ සමානව ගෙවල් වලත් මම දැකලා තියෙනවා ගෙවල් වල පැරසිටමෝල් අදනවා. ඉතින් ඒවා මේට ගේනවා. මැට්පෝමින් ඒ සාම ප්‍රකෘතියෙන් තොරව අදනවා. ඉතින් මේක අදිසි මිලදී ගැනීම ඒ මේක එක නීති දාගෙන මේක ගේනවා. ඉතින් ඒක ඇත්තටම වැරදි. මේක ක්වොලිටි කන්ට්‍රෝල් කියලා තියෙනවා. MNR එක තියෙනවා. මොකක් හරි මේක පරීක්ෂණේ තියෙනවා. ඒක හරියට කළා ක්වොලිටිස් බලලා මොකද මේක කාටවත් විසඳන්න බැරි ප්‍රශ්නයක්. මොකද බේතක් ගැන කවුරුත් දන්නේ නැහැ. ලෙඩෙක් ගියාම දොස්තර මාත්‍යා දන්නේත් නැහැ. මොකද දොස්තර මාත්‍යා ජනාධිපතිතුමාට කෝල් කරාම ආන්සර් කරනවද? නැහනේ. ඩොක්ටර් කෙනෙකුට ඉන්ජෙක්ෂන් එකක් සැකයක් කියන්නකෝ. සර් මේ ඉන්ජෙක්ෂන් එක සැකයි. ඒක සෞඛ්‍ය අමාත්‍යතුමා ෆෝන් එක ආන්සර් කරනවද? නැහනේ. අධ්‍යක්ෂ ජෙනරාල් ආන්සර් කරනවද? එක්කෙනෙක්වත් ආන්සර් කරන්නේ නැහැ ෆෝන් එකේ. මේක ලොක්කොනේ. ඉතින් දොස්තර මාත්‍යාට කරන්න දෙයක් නැහැ. බේත දෙන්න තමයි තියෙන්නේ. මේක වෛද්‍යවරයාගේ වැරද්ද කියන්න බෑ. වෛද්‍යවරයා නෙමෙයි බේත අදන්නේ. බේත අදන වෙනස් සමාගමක. ඉතින් බේත අදන මිනිස්සු බේත ගේන එක්කලා දෙන කන්න ඕනි. දැන් ගෙදරට තාත්තා එළවරු අරන් ගන්නට මේ පණු බටකඩිය අරන් ආවම අම්ම දන්නේ නැහැ. ඉතින් ළමයි කපලා මාළු වලට දාන්න තමයි තියෙන්නේ. ඒ වගේ වැඩක් තමයි. දැන් සෞඛ්‍ය අමාත්‍ය ලෙස දෙන ගන්න ඕනේ. මේක අදිසි මිලදී ගැනීම මේක අදිසියට ගත්තා එමෙ කියලා කියන්න බෑ. මේ මිනිසුන්ගේ ජීවිතයත් එක්ක සැලැම් කරන්න එපා. මේ මිනිස්සු පණ පිටින් ගන්න ඕනේ. ඕගලන්ට ඔර ඡන්ද ටිකක් හරි දාගන්න. ඡන්ද දාන්න ඕනේ මිනිස්සු. ඉතින් ඡන්ද දාන්න මිනිස්සු ජනතාව මේ පණ පිටින් ඉන්න ඕනේ කියන එක තමයි අපේ මේක. ඒ නිසා මේක වෙන පැත්තෙන් කැමරේ අරේ මේ නම් මොන වර්ධයක් ඔයලා දරන්න පුළුවා. මේක ડોක්ටර් දෙන ඉන්ජෙක්ෂන් එක ලෙඩ අර ගන්නවා. නැත්නම් ડોක්ටර් දෙන බේත තමයි බොන්නේ. डॉक्टर फार्मसी करना नेता कोई ड्रग्स शो से करना देने पौगलिक अंश होना राज्य अंश होना तो माला देना बेतम अलवा देने इतनी मेकट उत्तर देंट कवर अंदम एन सह मेक एतम क्वालिटी एक वग की मीन तीयोड़े अंत लोक सौख्य संविधान ओन तर अभी वैद्य मे नोमेश्वर सेवा वाले सली लबा देन मुदल लबा देन मट आरेंजे मिलियन आरसी यूके वे लभ्य तीन आप रटटे एक कोतन संधान वेला මිලියන 400ක් ඊසි එකෝ කියන එක මේ ප්‍රොජෙක්ට් එකේ ලැබිලා තිනවා. මේකේ නේද ඒක ඡන්දර තියාගන්න වැති ඉදිරි ඡන්ද වොනේ නේ ඡන්දර කරන්න. ඒක මිනිසුන්ට කොතනවත් සඳහන් වෙලා නැහැ. මේ මිනිස්සෙක් වයරි රුපියල් 50ක් 100ක් ණයක වණ්ඩ තිනවනවා නම් ඒකට ලොකු නඩු දාලා ඒව මේව කරනවා. දැන් අදාළ ලොකු ඇමතිවරු ලොකු ලොකු අය මිලියන 600 800 ලොකු ව්‍යාපාරිකයෝ ගෙවන්න තිනවා රටට මාජන බෙන්ගොට. මාජන ළඟ වලට ගෙවන්න තිනවා. ඒක ගැන හොයන්නේ නැහැ. අර පොඩි මිනිස්සෙක් ගියා කරි ගෙව නැත්තම් උසාවියේ දාලා නඩු දාලා ඌව ගෙනියලා අරස් කරනවා. देखता रटे नीति है सब लोक सौख्य संविधान स्टैंड अभी नोमिले बेत्वर्ग लादेन मे बेटी का अरयट अरगतना एक अभी वेडम अदिशी मेवे अवश्य मे गेम कमीशन गार सौख्यम दिन गंडोनी मेक सबजेक्ट मैं तेरे दंडकोरा मेक करोनी ఒక్కోమ బౌల్ పాస్ కరండిపా మేక అపి దన్నే మేయా దన్నే యా దన్నే మే మాధ్యర కథా కర్లా ఏక సీమా కరండిపా మేక మినుసుంగే జీవితతేక ఒకొల్తుమాల సెల్లం కరండి మేక దొస్త్ర మాత్రుంట మే వరద పటవండత్ ఎపా మినుసుంట కరండి దియక్ నే ఇది మర ఆపరేషన్ సక్సెస్ పేషెంట్ ఐ గిలా అపి నితరమ కీనో ఎమేదేమ అపి అరియట కర్నవా గిలా తమ రటెన్ కియన్నే పాలకియో కియన్నే తమతియోరు కియన్నే పార్లమెంటు ఇన్న కట్టిత్ కియన్నే ఎచ్చరై నమత్ ఏక ఆపరేషన్ సక్సెస్ పేషెంట్ ఐ గిలా తమ కియనవా वेडे क्यूवट वेडा वेला अभी इतना अभी किसा मे अदिशी मेल दी गए इवट इतना सौख्यम वाक्या दंडी इधरी अरे दें गुड़ाकील मिर्या मिर्ना पास मोन नीति एगर उसावी एगो ते पणपिटिया मनुष्य
සල්ලි දුන්නත් වන්දි දුන්නත් වැඩක් නැහැ අපිට ඉදිරියේදී මිනිස්සු මැරෙන්නේ නැතුව බේරගන මිනිසුන්ට ලොකු සෞඛ්‍ය තන සෞඛ්‍ය අමාත්‍යාංශ ගැන සෞඛ්‍ය ගැන රෝල් ගැන ලොකු රජ රෝල් ගැන මාස්පිටාල ගැන දොස්තර මාතෘ ගැන විශේෂඥ වෛද්‍යවරු ගැන තර එක එක ප්‍රශ්න නිසා මිනිස්සු ලොකු මේ අවදානමක ඉන්නේ මිනිසුන්ට හරි අවිශ්වාසයක් ඇති වෙලා තියෙනවා ඒ නිසා ඒක එහෙම රටක ඇති වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් මොකද මේක මේ වෛද්‍ය මෙඩිකල් ෆීල්ඩ් එක මිනිස්සු බයට බේත් ගන්න යන්නේ නැත්නම් ඒකෙල්ලේට ලොකු ලෙඩ වෙනවා දාද රටේ විශේෂයෙන් වෛද්‍යවරු මේ රට යාම රටෙන් අතරලා පිටරට වලට යනවා ඒක ප්‍රශ්නයක් තමයි දැන් ඊළඟට එල්ලා ළමා රෝග වල වෙතිච්ච ප්‍රශ්න තමයි වෛද්‍ය වක්කොඩු ඒ වෛද්‍යවරයාම කියලා තිනවා මේ වක්කොඩු බේර ගන්න පුළුවන් මෙයාට කිසි ජීවිතාණියක් වෙන්නේ නැහැ කියලා නමුත් ඉන්පස්සේ මේක එයාට ජීවිතාණියක් වෙලා වක්කොඩු දෙකම අයින් කරලා ලොකු උටපටයක් මෙතන වෙලා තිනවා එතකොට දැන් මේ අතරේ සෞඛ්‍ය මත්තුමා මේකට දෙන උත්තර තමයි ඉතින් මේ ආට් එක නැවතිලා ලෙඩ මරන ආට් එක තමයි නැවතින්නේ ඒක ඉතින් අපි මේක වීලු කතාවක් ඒ වුණාට මේක දැන් මේ වාගේ සිද්ධි ඇති වෙනකොට විශේෂයෙන් අපි ඇමතිවරයෙක් කියලා ඉන්නේ එතුමා තමයි මේ එම සබ්ජෙක්ට් එකම බාරව ඉන්න නිලධාරියෙක් ඉන්නවානේ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය කියන සෞඛ්‍ය ඇමතිවරයා තමයි මේකට සම්පූර්ණ වගකීම කියන්න ඕනේ ඉතින් මේතුමා වීලු දැන් මේ අර මිනිපැටි දැන් මේ ඉස්පිරිතාලේ ඉස්සරලා අයි මිනිපැටි සාපු දාලා තියෙන කියලා ආන එක නෙමෙයි උත්තරේ එතුමාගේ වෛද්‍ය මේ මේ අමතිවරේ කාණ කතාවක් නෙමෙයි එහෙම නැති මිනිපැටි සාපු දාන්නේ මිනිස්සු මරන්නමද ඉස්පිරිතාල දාලා තින්නේ මිනිස්සු බේරගන්න මිනිපැටි සාපු දාලා තින්නේ මිනිස්සු බෙරනාම දණ්ඩ ඒක හරි ඉතින් මිනිපැටි සාපු ඒකටම ගිහලා මේ ඉස්පිරිතාලේ ඉස්සර මරන්නම ගිහලා නැහැ ඉතින් මේ ඉස්පිරිතාල දාලා තින්නේ මිනිස්සු බේරගන්න ඉතින් සෞඛ්‍ය අමතුමා ඉන්නේ එහෙනම් මිනිපැටි සාපුටත් සෞඛ්‍ය අමතුමා මේ ඉන්චාර්ජ් වෙන්න ඕනේ එතුමා ඒකට ඉන්චාර්ජ් නැහනේ හරි එතුමා ඉන්නේ සෞඛ්‍ය බේරගන්න ඉතින් ඒ වගේ වීලු කතා තමයි අපේ අමතුමා කියන්නේ ओबतमा मेक पोड वीलूट गंडप मुखद मेक लोक सौख्य संविधान लोक इश्यू काकनवा मेक कलीम मन इनकम एक्ट गील यूएन एक्ट गीला लोक प्रश्न कभी रटर वेला तीन मेकवें इधर ये सौख्य मत्यंश तव आप लोक अबल तत्टनवा मुखद मे रपे रटवल इन वैद्यवर पीट रटनवा इतना एक कंप्लेन का गील तीनवा द लोक सौख्य संविधान अरा यटतीतमा कर सौख्य मतमाइंडे එතකොට මේතුමා මේ විදිය වීලු කතා කරනකොට මේම කිඩ්නියක් කියන්නේ ලොකු බරපතල වරදක් මේක. ඉතින් කිඩ්නි දෙකක් හොඳ එක කිඩ්නියෙන් කෙනෙක් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් කිඩ්නි දෙකම අයින් කරලා මේම මරණය සිද්ධ වෙලා තියෙන එක ගැන කිසිම සෞඛ්‍ය අමාත්‍යාංශයක හරි උත්තරයක් ලැබිලා නැහැ. මේකට බලවත් මණ්ඩලයක් පත් කරන්න ඕනේ. ඉදිරියේදී හරි මේ ප්‍රශ්නේ නැති වෙන්න වැඩ කරන්න ඕනේ. ඉතින් එහෙම නැතුව මේතුමාලා මේ වීලු කතා කරලා හරියන්නේ නැහැ. මේක ඊළඟ ඉෂුව එක වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ගන්නවා අපිට ඉස්සරහට. मगद बेत बेट नवतला नोमिल दिन टिकात नवतला अभी दिन वर प्रसाद नीतिवन मे वगे इश्यूस की ओते हैं सबतमा पोम वगैकेमेंट मे अमात्यांश करेना करंट पुण मेक बार दें मेक मे सबजेक्ट मत अरी अन्या इतको मे प्रश्न अरी अद सुसा तेन लंकाट विला एमनेट मेक तेरने मेक वेन उत्तर दी अरी अन्न मिनी मेरनवा मणिपटी सापतीनवा ये वकील अरी अन्नी ने इत मेक एतम अभी මිනිසුන්ට ලොකු බියක් තියෙනවා මොකද මේ ස්පිරිතාලේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ බේත් ගැනයි ඔපරේෂන් එකක් කරන එක ගැනයි කිසිම කෙනෙක් දැන් ඇත්තට සීසක් එකක් කරන්න වුණොත් මිනිස්සු බයයි ඉතින් ඒකට ඔක්කොම ඒකට හරි විද්වත් මණ්ඩලයක් පත් කරලා ඔපරේෂන් එකක් කරන වුණොත් ඒක ටීම් එකක් පත් කරන්න දැන් ලෙඩේකට ඔපරේෂන් එකක් කරන තව සර්ජන්ලා කට්ටිය ඉන්නවනේ නෙෆ්‍රෝ සයිඩ් එකේ ඉන්නවා ඊළඟට නියුරෝ සර්ජන්ලා ඉන්නවා සර්ජන්ලා ඉන්නවා එතුමාලා එක්ක සාකච්ඡා කරලා මේ වැඩේ කරාම මේ ප්‍රශ්නයක් නැහැ ඉතින් මේතුමාලා කියන්නේ මේක යටි කූටු වැඩක් මේ මිනිස්සු ට්‍රේඩ් යුනියන් කාර්යය මේක බේත් මාර්කොල්ලා දෙනවා මෙච්චර කාලයක් එහෙම සිද්ධ වුනේ නැහනේ දැන් එල්ටීටී යුද්ධේ කාලෙවත් යාපනයේවත් එහෙම සිද්ධ වුනේ නැහනේ නේ රට කොච්චර දූෂණ වෙලා තිබ්බද එක කාලයක් ජේවීපී එකේ එක කාලයක් එල්ටීටී එකේ දෙපැත්තම උතුරු නැගෙනහිරට ගන්නවා දකුණටත් ගන්නවා එතකොට එහෙම මිනිස්සු මේ එහෙම කාමත් වෛද්‍ය මේ පැත්තෙන් මේ සෞඛ්‍ය මේවෙන් එහෙම මිනිස්සු කරන්නේ නැහැ තමන්ගේ අතුරටත් මේ වෙන අරි වැරදි බේතක් කට්ටිය දෙන්නේ නැහැ මේක ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක් ඔබලා ඔබතුමාලා මේක මිලදී ගත්ත එකේ ක්වොලිටි ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා මේකට හරි උත්තරය බඳලා මේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරන නිසා ඉදිරියේදීත් මේම වෙන්නේ නැතුව බලා ගන්න ඕනේ කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන වෙච්ච දෙයට දැන් ආපෝ ඒකට නීතිමාය කටයුතු කරලා ඒක ඉතින් වෙන දෙයක් නැහැ ඉතින් අන්තිමට නිකන් උසාවියට ගිහලා මිනිස්සු තව කීයක් හරි කියලා එන එක තමයි වෙන්නේ ඉදිරියේදී මේ සෞඛ්‍ය අමාත්‍යාංශය වැරදි වෙන්නේ නැතුව ස්පිරිතාල වලට හරි බේත් ප්‍රතිකාර ලබා දෙන්න මේ වෛද්‍යවරුන්ට හරි ප්‍රති හරි බේත් ප්‍රති ලබා දෙන්න කියන එක තමයි මේ අවස්ථාවේදී අපිට කියන්නේ හැමදාම මේ අපිට මේක මේ ප්‍රශ්න මූලික ප්‍රශ්නයක් ඇඩියට මේක සෞඛ්‍ය කියන රටේ මූලික මිනිසුන්ට ගොඩාක් අවශ්‍ය දෙයක් ඒක අරියාකර කරන්න ඕනේ කියන එක තමයි මේ අවස්ථාවේදී අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ